සුබ දවසක් සියලු දෙනාටම ආර්ථික විද්‍යාවේ 4 වෙනි පාඩමේ 17 වෙනි වීඩියෝ එක ඒ කියන්නේ 4 වෙනි පාඩමේ අවසාන වීඩියෝ එකෙන් අපි සම්බන්ධ වෙන්නේ අපි මේකෙන් අධ්‍යයනය කරන්නේ ප්‍රධාන වෙළඳපළක් පිළිබඳව අපි කියන එකට සාධක වෙළඳපළ කියලා සාධක වෙළඳපළේ අලෙවි වෙන්නේ ප්‍රධාන කොටම නිෂ්පාදන සාධක මොනවද අපි දන්න නිෂ්පාදන සාධක භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනයේ විවසාය කියන දේවල්. එතකොට මේ නිෂ්පාදන සාධක වලට පවතින ඉල්ලුම් බලවේග, සැපයුම් බලවේග මත නිෂ්පාදන සාධක වල මිලක් ප්‍රමාණය තීරණය කරන වෙළඳපළ අපි කියනවා සාධක වෙළඳපළ. සාධක වෙළඳපළ කියලා. බලන්න. භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනයේ හා විවසායකත්වයේ වැනි නිෂ්පාදන සාධක විකිණීමත් මිලට ගැනීමත් සිදු කරන වෙළඳපළ අපි කියනවා සාධක වෙළඳපළ කියලා. බාණ්ඩ වෙළඳපළෙහි බාණ්ඩවල ඇති ඉල්ලුම හා සැපයුම මත බාණ්ඩ මිල තීරණය වන්නාසේම සාධක වෙළඳපළෙහි සාධකවලට ඇති ඉල්ලුම හා සැපයුම මත සාධක මිල තීරණය වෙනවා. අර බාණ්ඩ වෙළඳපළෙහි මිල ගණන් තීරණය වෙනවා වගේම තමයි සාධක වෙළඳපළෙහි සාධකවලට තියෙන ඉල්ලුම හා සැපයුම මත සාධකවල මිල ගණන් තීරණය වෙනවා. සාධක සේවා විකිණීමට ඉදිරිපත් වන්නේ කුටුම්බ අංශය වන අතර සාධක සේවා මිලට ගනු ලබන්නේ බාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන ආයතන විසිනි. එතකොට හොඳට මතක තියාගන්න සාධක වෙළඳපොළේදී සාධක විකුණන්නේ කුටුම්බ අංශය. ඒවා මිලට ගන්නේ ව්‍යාපාරික අංශය. නිෂ්පාදන සාධක සඳහා ඇති ඉල්ලුම අපි කියනවා ව්‍යුත්පන්න ඉල්ලුමක් තියෙන්නේ කියලා. එතකොට නිෂ්පාදන සාධක වලටයි ව්‍යුත්පන්න ඉල්ලුමක් තියෙනවා කියන්නේ සාමාන්‍යයෙන් භාණ්ඩයක් අපි ගත්තොත් ඒ භාණ්ඩේ අපේ ඍජු පාරිභෝජනීයට යොදා ගන්නවානේ. දැන් අපි පාන් රාත්තලක් ගත්තොත් ඒ පාන් රාත්තල අපි කෙලින්ම ගෙදර ගෙනල්ලා අපේ පාරිභෝජන අවශ්‍යතාවයන් ඉටු කර ගන්නවා. හැබැයි නිෂ්පාදන සාධක එහෙම කරන්න බෑ. නිෂ්පාදන සාධක වලින් කරන්න පුළුවන් නිෂ්පාදන සාධකයක් අරගෙන භාණ්ඩයක් හා සේවාවක් බිහි කරන්න. එතකොට භාණ්ඩයක් හා සේවාවක් බිහි කිරීමේ අරමුණින් නිෂ්පාදන සාධක ඉල්ලුම් කරන හින්දා අපි කියනවා නිෂ්පාදන සාධක වලට තියෙන්නේ මොන ඉල්ලුමක් කියලාද? ව්‍යුත්පන්න ඉල්ලුමක් කියලා. බලන්න. සාධක වලට ඇති ඉල්ලුම රඳා පවතින්නේ එම සාධක භාවිතා කොට නිපදවනු ලබන භාණ්ඩ හා සේවා වල ඇති ඉල්ලුම මතය. මේ නිසා නිෂ්පාදන සාධක සඳහා ඇති ඉල්ලුම ව්‍යුත්පන්න ඉල්ලුමක්සේ අපි සලකනවා. නිදසුන් ලෙස බලන්න ඉදිකිරීම සඳහා ඇති ඉල්ලුම මත පෙදරේරුවන් සඳහා ඉල්ලුමක් ඇතිවීම ඇඟලුම් සඳහා ඇති ඉල්ලුම මත ඒවා නිපදවන ශ්‍රමිකයන්ට ඉල්ලුමක් ඇතිවීම පරිගණකවල ඇති ඉල්ලුම මත පරිගණක මෘදුකාංග ශිල්පීන්ට ඉල්ලුමක් ඇතිවීම කෘෂි භෝගවලට ඇති ඉල්ලුම මත භූමියට ඉල්ලුමක් ඇතිවීම ඔන්න ඔය අවස්ථාවන් මත අපි කියනවා නිෂ්පාදන සාධකයට තියෙන්නේ මොන ඉල්ලුමක්ද ව්‍යුත්පන්න ඉල්ලුමක් සාධක සදාවන ඉල්ලුම් වක්‍රය සාධක සදාවන කියන්නේ සියලුම සාධක පදනම් කරගෙන අපි එක අදහසක් ගන්නවා හැම සාධකයකම ඉල්ලුම් වක්‍රයේ එකම ආකාරයට තමයි ගමන් කරන්නේ හැම සාධකයකම තීරණය වන මිල තීරණය වෙන්නේ එකම ආකාරයට බලන්න නිෂ්පාදන ආයතන සාධක සඳහා ඉල්ලුම් කරනුයේ සාධක මිල ඒ කියන්නේ වැටුප් බදුකුලී පොලී ලාභ සැලකිල්ලට ගනිමින් නිෂ්පාදන ආයතන සාධක සඳහා ඉල්ලුම් කරන්නේ දැන් අපි දන්නවා සාධක ඉල්ලන්නේ නිෂ්පාදන ආයතනේ ඒගොල්ලෝ නිෂ්පාදන සාධක ඉල්ලන්නේ වැටුප් බදුකුලී පොලී ලාභ කියන දේවල් පදනම් කරගෙන සාධක මිල වැඩි නම් සාධක ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු කරන අතර සාධක මිල අඩු නම් සාධක ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වේ. මේ නිසා සාධක මිල හා සාධක ඉල්ලුම් කරන ප්‍රමාණය අතර මොන සම්බන්ධයක් තියෙනවා කියනවා? ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා කියලා කියනවා. අර භාණ්ඩයක මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි වගේ තමයි. සාධකවල මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි අතර තියෙන්නේ මොන සම්බන්ධයක්ද? ප්‍රතිලෝම සම්බන්ධයක්. සාධකවල මිල වැඩි නම් අඩුවෙන් තමයි ඉල්ලුම් කරන්නේ. සාධකවල මිල අඩුයි නම් වැඩියෙන් ඉල්ලුම් කරනවා. එතකොට සාධකවල මිලක් ප්‍රමාණයත් අතර තියෙන්නේ මොන සම්බන්ධයක්ද? ප්‍රතිලෝම සම්බන්ධයක්. නිදසුන්. ශ්‍රමිකයෙකුගේ වැටුප් ඉහළ යත්ම ශ්‍රම ඉල්ලුම අඩුවන අතර
ශ්‍රමිකයෙක්ගේ වැටුප ඉහළ යනවා නම් ශ්‍රමිකයාට වැඩි වැටුපක් ගෙවන්න වෙනවානේ. ඒ නිසා ශ්‍රමය ඉල්ලන්නේ අඩුවෙන්. ශ්‍රම ඉල්ලුම අඩු වන අතර වැටුප් පහළ යන විට ශ්‍රම ඉල්ලුම් ප්‍රමාණය මොනවා වෙනවද? වැඩි වෙනවා. අඩු වැටුපකට ශ්‍රමිකයෝ ඉන්නවා නම් වැඩියෙන් කට්ටිය කැමති ශ්‍රමය ගන්න. එතකොට ශ්‍රම ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. මේ නිසා සාධක සඳහා වන ඉල්ලුම් වක්‍රයේ වමේ සිට දකුණට පහළට බෑවුම් වෙනවා. මේ නිසා සාධක සඳහා වන ඉල්ලුම් වක්‍රයත් වමේ සිට දකුණට පහළට බෑවුම් වෙනවා. අර භාණ්ඩයකට තියෙන ඉල්ලුම් වක්‍රය වගේම තමයි. මේකත් පහළට බෑවුම් වෙනවා. නිදසුන් ලෙස ශ්‍රම ඉල්ලුම් වක්‍රයේ පහත පරිදි වමේ සිට දකුණට පහළට බෑවුම් වේ. දැන් මෙතන මං ගන්නේ ශ්‍රම ඉල්ලුම් වක්‍රයේ විතරයි. හැබැයි මෙතනට අනික් නිෂ්පාදන සාධකවල ඉල්ලුම් වක්‍ර දැම්මත් ඒ වක්‍ර බෑවුම් වෙන්නේ ඔය විදිහටම තමයි. ඒ නිසා ඒ සෑම දෙයක්ම වෙන වෙනම කතා කරන්නේ නැහැ. මම මෙතනදී ශ්‍රම ඉල්ලුම් වක්‍රයේ පදනම් කරගෙන අර අනිත් ඒවත් ඒ ආකාරයෙන්ම නිසා එක දෙයයි කතා කරන්නේ. බලන්න. මෙතන තියෙනවා වැටුප ශ්‍රම ඒකක. මෙන්න මේ ආකාරයට ශ්‍රම ඉල්ලුම් වක්‍රයේ පහළට බෑම් වීමක් සිදු වෙනවා. එතකොට අපිට පේනවා වැටුප වැඩි වෙනකොට ශ්‍රම ඒකක අඩු වෙනවා. වැටුප අඩු වෙනකොට ශ්‍රම ඒකක මොනවා වෙනවද? වැඩි වෙනවා. ඒ විදිහට තමයි සාධක සඳහවන ඉල්ලුම් වක්‍රය තීරණය වෙන්නේ. සාධක සඳහවන සැපයුම් වක්‍රය බලන්න. සාධක හිමියන් සාධක සැපයනු ලබන්නේද සාධක මිල සැලකිල්ලට ගනිමින්. දැන් අපි දන්නවා සාධක සැපයන්නේ කවුද? කුටුම්බංශය. එතකොට සාධක වලට වැඩි මිලක් ලැබෙනවා නම් කුටුම්බයන් වැඩි ප්‍රමාණයක් සාධක සැපයනවා. සාධක වලට අඩු මිලක් ලැබෙනවා නම් කුටුම්බයන් අඩු ප්‍රමාණයක් තමයි සාධක සැපයන්නේ. බලන්නකෝ. සාධක මිල වැඩි වන විට සාධක සැපයුම වැඩි වන අතර සාධක මිල අඩු වන විට සාධක සැපයුම අඩු කරයි. මේ නිසා සාධක මිලත් සාධක ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන මොන සම්බන්ධය? අනුලෝම සම්බන්ධය. නිදසුන් ලෙස වැටුප් වැඩි වෙත්ම ශ්‍රමිකයන් වැඩියෙන් ශ්‍රමයේ සැපීමට කැමැත්තක් දක්වන අතර වැටුප් අඩුවත්ම ශ්‍රමයේ සැපීම ශ්‍රම සැපීම අඩු කිරීමට පෙළඹෙනවා. මේ නිසා සාධක සඳහා වන සැපයුම් වක්‍රය වමේ සිට දකුණට ඉහළට බෑවුම් වීම සිදු වෙනවා. එතකොට හොඳට මතක තියාගන්න සාධක සඳහා වන සැපයුම් වක්‍රයේ ඉහළට බෑවුම් වෙන්නේ සාධක වල මිලක් සැපයුම් ප්‍රමාණයත් අතර අනුලෝම සම්බන්ධයක් තියෙනවා. එතකොට සාධක මිල වැඩි වෙනකොට වැඩියෙන් සැපයනවා කුටුම්බයන් සාධක. සාධක මිල ගණන් අඩු වෙනකොට අඩුවෙන් තමයි සාධක සැපයන්නේ. ඒක නිසා සාධක මිලක් සාධක සැපයුම් ප්‍රමාණයත් අතර අනුලෝම සම්බන්ධයක් ඇති වෙන හින්දා සාධක සැපයුම් වක්‍රයේ වමේ සිට ඉහළට බෑවුම් වෙනවා. බලන්න. මෙන්න මේ විදිහට දාගත්තොත් මේ විදිහට සාධක සැපයුම් වක්‍රයේ ඉහළට ගමන් කරන ආකාරය දක්වන්න පුළුවන්. දැන් මම මෙතන අරගෙන තියෙන්නේ ශ්‍රම සැපයුම් වක්‍රයේ විතරයි. එතකොට අනිත් සැපයුම් වක්‍රත් ওই විදිහට ඉහළට ගමන් කිරීම සිදු වෙනවා. සාධක සමතුලිත මිල සහ සමතුලිත ප්‍රමාණයේ තීරණය වීම. අපි දන්නවා සාමාන්‍ය සමතුලිතයේ තීරණය වෙන්නේ ඉල්ලුම් බලවේගයත් සැපයුම් බලවේගයත් එකිනෙකට ඡේදනය වෙලා. එහෙනම් සාධකවල සමතුලිත මිල ප්‍රමාණය තීරණය වෙන්නේ සාධකවලට තියෙන ඉල්ලුම් බලවේගයත් සැපයුම් බලවේගයත් එකිනෙකට මනා වෙලාද? ඡේදනය වෙලා. බලන්න. සාධක ඉල්ලුම් වක්‍රය හා සාධක සැපයුම් වක්‍රයේ අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය මත සාධක මිල සහ සමතුලිත ප්‍රමාණය තීරණය වෙනවා. මේ ආකාරයට අපි ගත්තොත් එහෙම ශ්‍රම ඉල්ලුම් වක්‍රයයි ශ්‍රම සැපයුම් වක්‍රයයි ගත්තොත් එහෙම අපිට පේනවා ඒ දෙන්නා එකිනෙකට ඡේදනය වෙලා වැටුප් මට්ටම තීරණය වෙලා තියෙනවා. ඒ වගේම ශ්‍රම ඒකක ප්‍රමාණය ওই විදිහට තීරණය වෙලා තියෙනවා. පුතා එතකොට මතක තියාගන්න මේ සාධක ඉල්ලුම් වක්‍රයත් සාධක සැපයුම් වක්‍රයත් එකිනෙකට ඡේදනය වෙලා තමයි අදාළ සාධකවල මිල ප්‍රමාණය තීරණය වෙන්නේ. දැන් මේකට අනුව මම අරගෙන තියෙන්නේ ශ්‍රම ඉල්ලුමයි ශ්‍රම සැපයුමයි විතරයි. හැබැයි අනිකුත් කොටසුත් අනිකුත් සාධකවලට තියෙන ඉල්ලුම් බලවේග සැපයුම් බලවේග ඇන්දා ඔය විදිහට තමයි තීරණය වෙන්නේ. එතකොට භූමිය කියන එක ගත්තොත් එහෙම වැටුප් මට්ටම නිමි තීරණය වෙන්නේ බදු කුලයේ තීරණය වෙන්නේ. ඊපස්සේ ප්‍රාග්ධනය ගත්තොත් එහෙම පොලි අනුපාතයේ තීරණය වෙන්නේ. අන්න ඒ විදිහට තමයි ඔතන සාධක ආදායම් අපිට නම් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතන ශ්‍රම ඉල්ලුම් සැපයුම් විතරයි අඳින්නේ. අනිකුත් සාධකත් ඔය විදිහටම තමයි සමතුලිතය තීරණය වෙන්නේ. ඉහත රූප සටහනට අනුව ඊලක්ෂයේදී ශ්‍රම වෙළඳපළ සමතුලිත
අවස්ථාවන අතර එහිදී සමතුලිත වැටු අනුපාතිකය අපි කියනවා W1 කියලා. ශ්‍රම වෙළඳපොලේ ශ්‍රම ඉල්ලුම හා සැපයුම මත ශ්‍රමයේ මිල තීරණය වන්නාසේම අනිකුත් සාධකවලද ඉල්ලුම හා සැපයුම මත ඒවාෙහිද මිල ගණන් තීරණය වේ. අර මං ඉස්සෙල්ලා පැහැදිලි කරේ අන්න ඒ විදිහට. සංක්‍රාම ඉපයීම් වැදගත් කොටස. සංක්‍රාම ඉපයීම් කියන්නේ සරලව මතක තියාගන්න කිසියම් නිෂ්පාදන සාධකයක් පවතින භාවිතයේ රඳවා තබා ගන්න බලාපොරොත්තු වන අවම ඉපයීම අපි කියනවා සංක්‍රාම ඉපයීම් කියලා. කිසියම් ශ්‍රමිකයෙක් බලාපොරොත්තු වෙනවා නම් අඩුම තරමේ මට දවසකට රුපියල් 2000ක්වත් ඕනේ කියලා. අන්න එයාගේ මොන ඉපයීමද? සංක්‍රාම ඉපයීම. බලන්න කිසියම් සාධක සේවාවක මිල මගින් පෙන්눔 කරනුවේ එම සාධකයේ ඉපයීමයි. කිසියම් නිෂ්පාදන සාධකයක් පවත්නා භාවිතයේ රඳවා තබා ගැනීම සඳහා එම සාධකයේ අපේක්ෂා කරන අවම මිල එම සාධකයේ සංක්‍රාම ඉපයීම් ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ කිසියම් නිෂ්පාදන සාධකයක් පවත්නා භාවිතයේ රඳවා තබා ගන්න බලාපොරොත්තු වන අවම ඉපයීම අපි කියනවා සංක්‍රාම ඉපයීම් කියලා. බලන්න යම් සාධකයක් සේවා නියුක්ත කරවීම සඳහා ගෙවිය යුතු අවමය අපි කියනවා සංක්‍රාම ඉපයීම් කියලා. සාධකයකට එම අවම ප්‍රමාණයවත් ලබාගත නොහැකි නම් එම සාධකය තවදුරටත් එම කාර්යයේ නිරත නොවි එම ඉපයීම් ලබාගත හැකි වෙනත් භාවිතයක් කරා ඉවත් වෙනවා. එතකොට අදාළ නිෂ්පාදන සාධකයේ බලාපොරොත්තු වන අවම ඉපයීමවත් ලැබෙන්නේ නැත්නම් එයා ඒ කටයුත්ත අතහැරලා වෙනත් අවස්ථාවකට මාරු වෙනවා. මේ නිසා එක් නිෂ්පාදන කාර්යයක සිට තවත් නිෂ්පාදන කාර්යයකට සම්පත් මාරු වීම වැළැක්වීම සඳහා සාධකයකට අවශ්‍ය අවම ඉපයීම සංක්‍රාම ඉපයීම මගින් පිළිඹු කරනවා. එතකොට කිසියම් නිෂ්පාදන කාර්යයක සිට තවත් නිෂ්පාදන කාර්යයකට සම්පත් මාරු වීම වැළැක්වීම සඳහා සාධකයකට අවශ්‍ය කරන අවම ඉපයීම අපි කියනවා සංක්‍රාම ඉපයීම කියලා. එහෙන් සාධකයක වර්තමාන භාවිතයේ ආවස්තික පිරවැය සංක්‍රාම ඉපයීම මගින් පෙන්눔 කරනවා. එතකොට හොඳට මතක තියාගන්න කිසියම් නිෂ්පාදන සාධකයක භාවිතයේ වර්තමාන ආවස්තික පිරවැය අපි කියනවා සංක්‍රාම ඉපයීම කියලා. කිසියම් සාධකයක පවත්නා භාවිතයේ රඳවාගත හැකි එම ආවස්තික පිරවැය පියවීමට ප්‍රමාණවත් ආදායමක් ලැබෙනවා නම් විතරයි. එතකොට කිසියම් සාධකයක් ඒ භාවිතයේ තියාගන්න පුළුවන් වෙන්නේ ඒ ආවස්තික පිරවැය ආවරණය කරගන්න පුළුවන් නම් විතරයි. ඊට පස්සේ අපි එනවා ආර්ථික බදුකුලී කියන එකට. ආර්ථික බදුකුලී කියලා කියන්නේ ඔය සංක්‍රාම ඉපයීම් මික්මවා ලැබෙනා වූ අතිරික්තය. අර මගේ කලින් උදාහරණේ ඒ පුද්ගලයා බලාපොරොත්තුනේ රුපියල් 2000ක් විතරනේ. එයාගේ සංක්‍රාම ඉපයීම 2000යි. එයාට ලැබෙනවා 2500ක් ලැබෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් එයා බලාපොරොත්තු වෙච්ච 2000ට වඩා තව රුපියල් කීයක් වැඩියෙන් ලැබෙනවා? 500ක් ලැබෙනවා. ඒ වැඩිපුර ලැබෙන 500 අපි කියනවා මොන බදුකුලී කියලාද? ආර්ථික බදුකුලී කියලා. බලන්න කිසියම් නිෂ්පාදන සාධකයක් පවත්නා භාවිතයේ රඳවා ගැනීම සඳහා අපේක්ෂා කරන අවම ගෙවීම ඉක්මවා ආදායමක් උපයා ගන්නේ නම් එම අතිරික්ත ආදායම ආර්ථික බදුකුලී කියලා කියනවා. අර පවත්නා භාවිතයේ රඳවා තබා ගන්න බලාපොරොත්තු වන අවම ඉපයීම ඉක්මවා ලැබෙනවා නම් අතිරික්තයක්, ඒක අපි කියනවා ආර්ථික බදුකුලී කියලා. එනම් යම් සාධකයක වර්තමාන ඉපයුම සංක්‍රාම ගෙවීම ඉක්මවා යන්නේ නම් ඒ ඉක්මවා යන ප්‍රමාණය ආර්ථික බදුකුලියෙන් පෙන්눔 කරනවා. නිදසුනක් ලෙස බලන්න කිසියම් පුද්ගලයෙකුට වර්තමානයේ සේවා නියුක්තිය මගින් දිනකර රුපියල් 1000ක්ද ඊළඟට කළ හැකි රැකියාව තුලින් දිනකට රුපියල් 800ක්ද ඉපයීමට හැකි බව සිතමු. මේ අනුව ඔහුගේ සංක්‍රාම ඉපයීම 800යි. එයාගේ ආර්ථික බදුකුලිය අපි කියනවා කීයයි කියලා? 200යි කියලා. එතකොට ওই විදිහට අපි ගත්තොත් ඒ පුද්ගලයාගේ වර්තමාන සේවා නියුක්තිය මගින් දිනකට කීයක් ලැබෙනවද? 1000ක් ලැබෙනවා. එයා ඊළඟට කළ හැකි රැකියාව තුලින් දිනකට එයා බලාපොරොත්තු වන ගාණ 800යි. එතකොට එයා බලාපොරොත්තු වෙන්නේ 800යි. එයාට ලැබෙනවා කීයක්ද? 1000. එහෙනම් එයාගේ
සංක්‍රාමීපේ මට සීයයි ආර්ථික බදුකුලී අපිට කියන්න පුළුවන් කීයයි කියලාද 200යි කියලා ආර්ථික බදුකුලී හා සංක්‍රාමීපේ උපහත ආකාරයට ප්‍රස්ථාර සටහන් මගින් පෙන්වුම් කරන්න පුළුවන් මේ ප්‍රස්ථාර සටහන් හොඳට මතක තියාගන්න මේක මතක තියාගන්නත් පහසුයි විභාගෙදී MCQ වල අහන ආර්ථික බදුකුලී මොන ප්‍රදේශයේද සංක්‍රාමීපේ මොන ප්‍රදේශයේද කියලා බලන්න අපි මේ විදිහට ඇඳගත්තුත් ප්‍රස්ථාර සටහනක් ඔන්න ඔය විදිහට ශ්‍රම ඉල්ලුම ශ්‍රම සැපයුම දාලා අපි දන්නවා මේ ඊ ලක්ෂයේදී සමතුලිතයේ තීරණය වෙනවා P3 ඊට පස්සේ Q3 කියලා තීරණය වෙනවා ඊට පස්සේ අපි මූල ලක්ෂයේ O කියලා ගන්නවා දැන් මේකේ මෙන්න මේ කොටසට අපි කියනවා මොන IPM කියලාද සංක්‍රාම IPM එතකොට ඔය මේ ශ්‍රම සැපියුමෙන් බලාපොරොත්තු වන අවම ඉපයීම තමයි ඔය ශ්‍රම සැපියුම් වක්‍රයේ පල්ලෙහායින් තියෙන OE Q3 කියන ත්‍රිකෝණයෙන් පෙන්වන්නේ බලාපොරොත්තු වන අවම ඉපයීම. ඒක සංක්‍රාම ඉපයීම කියලා කියනවා. ඊට පස්සේ එයාට P3 මිලක් ලැබෙන හින්දා අර සංක්‍රාම ඉපයීම් ඉක්මවා OP3E කියන ත්‍රිකෝණය එයාට හිමි වෙනවා. එතකොට අපි කියනවා එයාට ඒ කොටස මොන බදුකුලී කියලාද ආර්ථික බදුකුලී කියලා. එතකොට හොඳට මතක තියාගන්න මේක සරලව මතක තියාගන්න මම කෙටි ක්‍රමයක් කියන්නම්. සැපියුම් වක්‍රයේ දකුණු පැත්තෙන් තියෙන හැමතිස්සෙම සංක්‍රාම IPM ටික වම් පැත්තෙන් දකින්න පුළුවන් ආර්ථික බදුකුලී ටික. බලන්නකෝ. සාධකයක සැපියුම් වක්‍රයෙන් එම සාධකයේ AA සාධ AA ඒකකයේ සැපියුම් සඳහා සැපියුම් කරවා බලාපොරොත්තු වන අවම මිල එනම් ආවස්ථික පිරිවැය පෙන්වුම් කරනවා. ඒ කියන්නේ සාධකයේ සැපියුම් වක්‍රයෙන් එම සාධකයේ AA ඒකක සැපියුම් සඳහා සැපියුම් කරවා බලාපොරොත්තු වන අවම මිල එනම් ආවස්ථික පිරිවැය අපිට පෙන්වුම් කරනවා. රූප සටහනට අනුව සාධකයේ සමතුලිත මිල P3 කියලා තීරණය වෙලා තියෙනවා සමතුලිත ප්‍රමාණය කවුද Q3 කියලා තීරණය වෙලා තියෙනවා ඊට පස්සේ O P3 E Q3 ඍජු කෝණාශ්‍රේ ශ්‍රේෂ්ඨ ඵලයෙන් බලන්න ඕකේ දිනන O P3 E Q3 කියන ඒ ඍජු කෝණාශ්‍රේ ශ්‍රේෂ්ඨ ඵලයෙන් Q3 ප්‍රමාණය සේවා නියුක්ත කරන විට සාධකයේ සඳහා ලැබෙන මුළු ඉපයීම පෙන්වුම් කරනවා එතකොට ඔය O P3 E Q3 කියන ඒ කොටසෙන් සාධකයේ සේවා නියුක්ත කිරීමෙන් ලැබෙන මුළු ඉපයීම නිරූපණය කරනවා. ඒ කියන්නේ සංක්‍රාම ඉපයීමුයි ආර්ථික බදුකුලී ඒ දෙන්නගෙම එකතුව අපි කියනවා මුළු ඉපයීම නිරූපණය කරනවා. මේ මුළු ඉපයීම ආර්ථික බදුකුලී හා සංක්‍රාම ඉපයීම යන සංරක්ෂක දෙකකින් සමන්විත වෙනවා. ඒ අනුව OPE OP3E ත්‍රිකෝණයේ ශ්‍රේෂ්ඨ ඵලය Q3 ප්‍රමාණය සේවා නියුක්ත කිරීමෙන් ලැබෙන ආර්ථික බදුකුලිය ඔය දෙන්නේ OP3E කියන ත්‍රිකෝණය මම ඊතලයක් දාලා පෙන්වලා තින්නේ ඒක ආර්ථික බදුකුලිය ලෙස පෙන්වුම් කරනවා ඊස්සේ OQ3E කියන කොටස අපි කියනවා මොන ඉපයීම් කියලාද සංක්‍රාම ඉපයීම් කියලා ඊට පස්සේ අපි යනවා විවිධ සාධක සැපියුම් නම්යතා අවස්ථාවලදී ආර්ථික බදුකුලිය හා සංක්‍රාම ඉපයීම් හැසිරෙන ආකාරය මේ කොටස් ටික වැදගත් විභාගෙදී අහන්න පුළුවන් සරල කොටස් ටිකක් දාන්නේ පාඩම් කරලා තියාගන්න. ඒකීය නම්ය සාධක සැපයුම් අවස්ථාවකදී බලමු කොහොමද එන්නේ කියලා. ඒකීය නම්ය සාධක සැපයුම් වක්‍රයේ මූල ලක්ෂයෙන් පටන් අරන් ඉහළට ගමන් කරනවා. එතකොට ඒකෙදී අපිට පෙන්වන්න පුළුවන් සංක්‍රාම ඉපයීම් තමයි ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ මොනවද? ආර්ථික බදුකුලිය අර කලින් ප්‍රස්ථාරය වගේමයි. ඊට පස්සේ අපි යනවා පූර්ණ අනම්ම සාධක සැපියුම් අවස්ථාවකදී බලමු කොයි විදිහට අපිට දාගත්තොත් පූර්ණ අනම්ම සැපියුම් වක්‍රය ඔන්න ওই විදිහට තමයි පිහිටන්නේ එහිදී බලන්න P3 එතකොට මේ සැපියුම් වක්‍රය පූර්ණ අනම්ම විදිහට පිහිටන නිසා සම්පූර්ණම මෙන්න මේ කොටස ආර්ථික බදුකුලී වලට තීරණය වෙනවා මොකද එයා බලාපොරොත්තු වන අවම ඉපයීම බිඳුවයි එතකොට එයාට ලැබෙන සෑම අගයක්ම එකතු වෙන්නේ මොන බදුකුලියටද ආර්ථික බදුකුලියට පූර්ණ නම්ය සාධක සැපයුම් අවස්ථාවකදී සාධක ඉපයීම බලන්න
එතකොට ওই විදියට ගත්තොත් පූර්ණ නම්මේ සාධක සැපයුම තමයි ඔය විදියට දක්වලා තියෙන්නේ එහිදී සමතුලිතයේ ওই විදියට තීරණය වුණොත් මෙන්න මේ සමස්ත කොටස අපිට කියන්න පුළුවන් මොනයි පේම් කියලාද සංක්‍රාම ඉපයීම් කියලා ඊට පස්සේ අනම්මේ සාධක සැපයුම අවස්ථාවක් බලමු එතකොට අනම්මේ සැපයුම වක්‍රයේ පටන් ගන්නේ ඔන්න ওই විදියට प्रमाण अक्षेन पटंगा श्रम एकक्षेन पटंगा इट पशी समतुलट तीरने वेनवा बला अनम्य साधक सपयुमक्तियन वेडी प्रमाण आर्थिक बदकुली अड़ प्रमाण संक्राम अड़ प्रमाण संक्राम වැඩිකොටස කිම්න්නේ මොකටද ආර්ථික බදුකුලී වලට ගන්නට ඒ කොටස් දෙක වහට පැහැදිලිව දකින්න පුළුවන් ඊට පස්සේ නම්මේ සාධක සැපයුම අවස්ථාවක් බලමු අපි ওই විදියට ප්‍රස්තාරය ඇඳගත්තොත් නම්මේ සාධක සැපයුම වක්‍රයේ පටන් ගන්නේ වැටුප් අක්ෂයෙන් එතකොට වැටුප් අක්ෂයෙන් ඉහළට ගමන් කරාම බලන්න සමතුලිතයේ තීරණය වෙන ওই විදියට ඕකේ එහිදී වැඩි ප්‍රමාණයක් හිමි වෙන්නේ සංක්‍රාමී පේම් වලට අඩු ප්‍රමාණයක් තමයි ආර්ථික බදු කුලී වලට හිමි වෙන්නේ. එතකොට මේවා හොඳට ප්‍රැක්ටිස් කරලා යන්න මේ ප්‍රස්තාර ටික මොකද විභාගෙදී MCQ වල අහන්න පුළුවන්. හරි. එහෙනම් ආර්ථික විද්‍යාවේ 4 වෙනි පාඩම මෙතනින් අවසන් වෙනවා. අපි ඊට පස්සේ ආර්ථික විද්‍යාවේ 5 වෙනි පාඩමේ පළවෙනි වීඩියෝ එකෙන් සම්බන්ධ වෙමු.